උතුර උතුරුමැද බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සුළඟේ වේගය 60 කිමීටර 55 පමණ දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාව පවතිනවා. හෙට දිනේදී බස්නාහිර මධ්‍යම වයඹ සහ සබරගමු පළාත්වල ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල එනම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක්තද වර්ෂාපතයන්ද අපේක්ෂා කරන්න පුළුවන්. උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විදින්නේ 60 කිලෝමීටර 70 සිට 80 පමණ දක්වා වැඩිීමේ හැකියාව පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශය විදින්නේ රළු හෝ දළ රළු හෝ වීමේ හැකියාවද පවතිනවා. උතුරු සහ මධ්‍යම බෙංගාල උපකූල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විදින්නේ 60 කිලෝමීටර 60 සිට 70 පමණ දක්වා වැඩිීමේ හැකියාව පවතින අතර එවිට එම මුහුදු ප්‍රදේශය විදින්නේ ඉතා රළු වීම වේයයි බලාපොරොත්තු වෙනවා. අධික වර්ෂාව හා සුළං හේතුවෙන් පිටවට පත් ජනතාවට සහන සැලසීම ආරම්භ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. නිමාස 271ක අර්ධහානි වාර්තා වෙනවා. දැන් මේ විනිවිද එම හානි වෙනමින් වන්දි ගෙවීමේ කටයුතු සඳහා ග්‍රාමීයදීතුමන් ඇතුළේ සියලු කණ්ඩායම් ක්‍රියාත්මක වෙලා තිනවා. මේ විනිවිද තුවාල කරුවන් 4 දෙනෙක් අපිට වාර්තා වෙනවා. පීඩාවටපත් පවුල් 293ක පුද්ගලයන් 1134 දෙනෙක් අපිට වාර්තා වෙනවා. මධ්‍යම කඳුකරේ සහ කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසිනිමත් වන්න 117 දුරකථන අංකය විහුර්ථයි 24 පුරාම. ඒ සඳහා අවශ්‍ය සියලු පියවරයන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඇතුළු සියලුම ආයතන මේ විනිවිද අරගෙන තිබෙනවා.